Hi guys, මම ඩාත්සු. අද ඕගලන්ට මම explain කරන්න යන්නේ Call of Duty Mobile game එකේ අලුතෙන් release වෙලා තියෙන Poltergeist class එක කොහොමද ලබා ගන්න. ඒ වගේම මේ Poltergeist class එක ගත්තට පස්සේ ඕගලන්ට මොනවද ලැබෙන benefits නැද මොනවද ඕගලන්ට කරන්න පුළුවන් දේවල් කියලා සම්බන්ධයෙන් විස්තර කරන්න තමයි යන්නේ. මුලින්ම බලමු මේ Poltergeist class එක ගත්තට පස්සේ ඕගලන්ට invisible වෙලා ඉන්න පුළුවන් තප්පර 6ක්. එහෙම නැත්නම් පේන්න නැතුව ඉන්න පුළුවන් තප්පර 6ක්. ඔගොල්ලන්ගේ ස්කිල් එක ඇක්ටිවේට් කළාම මේ ටයිම් පීරියඩ් එක ඇතුලේදී ඔගොල්ලන්ගේ මූව්මන්ට් ස්පීඩ් එක නැත්නම් ඔගොල්ලන්ගේ දුවන ස්පීඩ් එක වැඩි වෙනවා ටෙම්පරරිලි තප්පර 6ක් දක්වා. ඒ වගේම ඕගොල්ලෝ ඔගොල්ලන්ගේ චිප් අප්ග්‍රේඩ් එක කරගත්තොත් එහෙම එතකොට චිප් අප්ග්‍රේඩ් කළාම සාමාන්‍ය නිල් පාටට පේන එක ඔගොල්ලන්ගේ දම් පාටට හැරෙනවා අප්ග්‍රේඩ් කරපු චිප් එක තියෙනකොට. චිප් අප්ග්‍රේඩ් එක කළාම ඕගොල්ලන්ගේ මේ ඉන්විසිබල් වෙලා තියෙන පුළුවන් ටයිම් පීරියඩ් එක කාල සීමාව තප්පර 9කට වැඩි වෙනවා. එයි දැන් මේ අපි බලමු මේ ඕගොල්ලෝ Poltergeist class එක ගත්තට පස්සේ ඕගොල්ලන්ට මොනවද කරන්න පුළුවන් මොනවද ලැබෙන වාසි කියලා. පළවෙනි වාසිය තමයි ඕගොල්ලන්ට ලැබෙන්නේ මේ class එකේදී අපි හිතමු ඕගොල්ලෝ snipe කරනවා අනිත් පැත්තේ ඉන්න sniper කෙනෙක්ව. අනිත් පැත්තේ ඉන්න sniper ව snipe කරනකොට හැමදිස්සෙම ඕගොල්ලෝ ඔළුව දැම්මොත් එහෙම මේ පැත්තේ snipers 3-4 දෙනෙක් ඉන්නවා නම් snipers තියාගෙන ඕගොල්ලන්ට ඕගොල්ලන් snipe වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ අතින් chance එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ Poltergeist class එක නම් තියෙන්නේ ඔයගොල්ලන්ට බය නැතුව තප්පර 9කට chip upgrade කරලා නම් තියෙන්නේ ඔයගොල්ලන්ට ඒ skill එක activate කරලා ලීසියෙම එළියට ඇවිල්ලි වෙරලා ඒ snipers ලා එක එක කෙනාට snipe කරලා දාන්න පුළුවන් මේ class එකෙන්. ඒක හැබැයි ලොකු benefit එකක් විශේෂයෙන් snipers ලට target කරපු class එකක් කියලා තමයි මම මේක විශ්වාස කරන්නේ. ඒ වගේම දෙවෙනි එක තමයි ඔයගොල්ලෝ ඔගලන්ට disadvantage එකක් තියෙන situation එකකට මාත්‍ර මැදිවිලා උදාහරණයක් විදිහට enemy players ලා 3-4 දිනක් ඔයගොල්ලෝ මැදිවිලා ඉන්නවා. ඔයගලන්ට ඔයගලගේ team එක ගාවට දුවලා යන්න ඕනේ. එතකොට ඔයගලන්ට use කරන්න පුළුවන් මේ Poltergeist class use කරලා ඉවර වෙලා skill එක activate class එක නම් තියෙන ඔයගලන්ට skill එක activate කරලා ඉවරලා එතනින් ඔයගලන්ට panel යන්න පුළුවන් වෙනවා ඔයගලගේ team එක ගාවට. තුන්වෙනි එක තමයි ඔයගලන්ට විශේෂයෙන්ම enemy කෙනෙක් ඉන්නවා නම් enemy ට pain නැතුව දුවලා ගිහිල්ලා enemy view shoot down කරන්නත් පුළුවන් මේ class use කරලා. මොකද enemy ට pain දෙන්නේ නැහැ ඕගොල්ලෝ එනවා. මේකේ තියෙන එකම signal එක තමයි player කෙනෙකුට තව Poltergeist class එකේ තියෙන හැංගිච්ච player කෙනෙක් ඉන්නවද නැද්ද කියන එකට දැනෙන ඒගොල්ලන්ට තියෙන එකම signal එක තමයි ඒගොල්ලන්ගේ screen එකේ නිල් රතු පාටට warning signs appear වෙන්න ගන්නවා එහෙම player කෙනෙක් ළඟ ඉන්නවනම්. ඒ ඇරෙන්න ඒගොල්ලන්ට මේ class එක activate වුණාට පස්සේ ඊටමත් අමාරුයි මේ player කෙනෙක්ව ඇහැට දකින්න. නමුත් ඒක හොඳට බලාගෙන හිටියොත් එහෙම ප්ලේ කෙනෙක් පේන්න පුළුවන්. ඒ කියන්නේ නියර්ලි ඉන්විසිබල් කියලා තමයි කියන්නේ. ඒක සම්පූර්ණයෙන් 100% නෙමෙයි 99% වගේ ඉන්විසිබල් වෙලා තමයි යන්නේ ප්ලේයර්ව. දැන් අපි ඊළඟට බලමු මේ Poltergeist class එක කොහොමද ලබා ගන්න කියලා. ඔයගොල්ලෝ load out එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලන්ගේ class එකේ දැන් මට appear වෙලා තියෙන Poltergeist class එක ගන්න පුළුවන් කියලා. නමුත් මේක usually ඕගොල්ලෝ යම් කිසි ඉවෙන්ට් එක මම මේ කියන ප්‍රොසීජර් එක කලේ නැත්නම් ඒක ලොක් වෙලා තියෙනවා. ඒක අන්ලොක් කරගන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම්. ඕගොල්ලෝ මුලින්ම යන්න ඕනේ ඉවෙන්ට් වලට ගියාට පස්සේ ඉවෙන්ට් එකේ තියෙනවා featured කියලා එකක්. featured කියන එකට යන්න. featured ගියාට පස්සේ Poltergeist challenge කියලා එකක් තියෙනවා. මේ challenge එකේ තියෙන task tick කරන්න ඕනේ. මුලින්ම තප්පර 20ක් ඔගොල්ලෝ සර්වයිව් වෙලා ඉන්න ඕනේ බැටල් රොයල් වලදී. එතකොට ඔයගොල්ලන්ට 20ක් හම්බ වෙනවා මේ පොයින්ට්ස්. ඊට පස්සේ class skills 4 සැරයක් use කරන්න වෙනවා. මොනව හරි ඔයගොල්ලෝ ගන්න class එකේ මොනවා class එකක් වෙන්න පුළුවන්. ඒකේ ඔයගොල්ලන්ගේ skill එක 4 සැරයක් use කරන්න වෙනවා. එතකොට මෙතන තව පොයින්ට්ස් 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ බැටල් රොයල් වල kills 15ක් ගන්න ඕනේ. එතකොට තව පොයින්ට්ස් 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ slide වෙන්න ඕනේ. ඒ කියන්නේ අර ලිස්සල යන්න ඕනේ 40 සැරයක් බැටල් රොයලි ගේම් එකක. එතකොට තව 15ක් හම්බ වෙනවා. අන්තිම 20 හම්බ වෙනවා top 15 බැටල් රොයලි වල ඉවර කරන්න ඕනේ දෙසරයක්. ඒතරලම් පොයින්ට්ස් 20ක් හම්බ වෙනේ. පොයින්ට්ස් ඔක්කොම 100ක් ගත්තාම ඕගලන්ට මෙතන Poltergeist class එක unlock වෙනවා. මේක unlock වුණාට පස්සේ ඕගලන්ට මෙතන ඕගලන්ගේ load out එකට ගියාට පස්සේ ඕගලන්ට බලන්න පුළුවන් ඒ load out එකේ ඕගලන්ගේ class එකේ Poltergeist එක unlock වෙලා තියෙනවා. ඕගලන්ට select කරන්න පුළුවන්. ඒ විදිහට තමයි ඉතින් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන Poltergeist class එක use කරන්න පුළුවන් කොහොමද කියලා මට explain කරන්න ඕනේ. ඒ ටික තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මීට අමතරව ඉතින් Poltergeist class එකේ කිසිම දෙයක් නැහැ අමතරව දැනගන්න.
මේටික එහෙනම් ඉතින් යස් කරලා නොලෙජ් එකක් විදිහට ඔගොල්ලෝ ඔගලන්ගේ ගේම් එකට ඉන්කෝපරේට් කරගන්න මේ ක්ලාස් එකත් කරලා ඔගොල්ලෝ වින් කරන්න කියලා මම විශ් කරනවා. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. ඔගොල්ලෝ මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ ක්ලාස් එකට මගේ channel එකට subscribe කරන්න. Thank you all. Have a good time.